තෙරුවන් සරණයි ආජිපෝවන්. අපි අද මේ සූදානම් වෙන්නේ දහම් පාසලේ තුන ශ්‍රේණී ඉගෙන ගන්න ඔයාලට ගොඩක් වැදගත් වෙන සාකච්ඡාවක් පවත්වන්න. ඒ වගේම දහම් පාසලේ ඉගෙනීම් කටයුතු කරන අපේ ආචාර්යවරුන්ටත් මේ සාකච්ඡාව ගොඩක් වැදගත් වෙයි. මොකද දහම් පාසලේ දරුවන්ගේ තරඟ පැවැත්වුණාට පස්සේ ඒ පිළිතුරු පත්‍ර පරීක්ෂා කරන එක ඔයාලත් කරනවා. තරඟ පැවැත්වෙන වෙලාවේදී, පැවැත්වෙන දවසේදී ඔයාලත් විනිශ්චය කටයුතු කරනවා. එනිසා ඔබටත් එවැගේම දරුවන්ටත් වැදගත් වෙන සාකච්ඡාවක්. එවැගේම තමයි දෙමව්පියන්ටත් වැදගත් වෙනවා. කොහොමද දෙමව්පියන්ට වැදගත් වෙන්නේ? ඉතින් දරුවන්ව මේ තරගයට සූදානම් කරනකොට ඒ ප්‍රශ්න ආශ්‍රය කරගෙන ප්‍රශ්නවලින් දරුවන්ට දැනුම ඇති කරන්න පුළුවන්. ඉතින් දහම් පාසල් අධ්‍යාපනයේ දහම් දැනුම ප්‍රධානයි. දහම් දැනුමත් ප්‍රධානයි. තවත් ගොඩක් දේවල් තියෙනවා. ඉතින් තරඟ පවත්වලා, ඊළඟට විභාග පවත්වලා මොකක්ද බලාපොරොත්තු වෙන්නේ? බලාපොරොත්තු වෙන්නේ දරුවන්ගේ දැනුම වර්ධනය කරන්න. ඉතින් මේ දැනුම නිකම්ම දැනුමක් නෙමෙයි. ධර්මයේ පිළිබඳව දැනුම. ඒ වගේම බුදුරජාණන් වහන්සේ පිළිබඳව දැනුම. බුද්ධ චරිතය පිළිබඳව දැනුම. මේවා අනිවාර්යයෙන්ම බෞද්ධ දරුවෙක් වුණාම වැදගත් වෙනවා. ඒ නිසා අනිවාර්යයෙන්ම දහම් පාසල් සිසු නිපුණතා තරඟ පැවැත්වීම දරුවන්ව උනන්දු කරවන්නට, උද්‍යෝගිමත් කරවන්නට දරුවන් අතරින් අති දක්ෂ දරුවන් තෝරගන්න. ඒ දක්ෂතාවයන් වලට අතහිත දීලා තවත් ඉදිරියට යවන්නට ගොඩක් වැදගත් වෙනවා. ඉතින් මේ දරුවන්ට නම් ඕව තේරෙන්නේ නැහැ. සිසු නිපුණතා කිව්වත් දරුවන්ට තේරෙන්නේ නැහැ. ඉතින් දහම් පාසල් තරඟ තියෙන්නේ. අන්නේ තරඟවලදී දහම් දැනුම කියලා ප්‍රශ්න පත්‍රයක් ලැබෙනවා. ඒ දහම් දැනුම ප්‍රශ්න පත්‍රයේදී ඔයාලා පිළිතුරු ලියන්න ඕන. ඒ පිළිතුරු ලියද්දී දහම් පාසලේ නම් ලියන්නේ නැහැ. ඊළඟට ලබා දීලා තියෙන උපදේශවලට අනුව තමයි කටයුතු කරන්නට ඕන. ඉතින් මේ තියෙන්නේ 2023 අවුරුද්දේ ලැබිලා තිබුණු ප්‍රශ්න පත්‍රය. 2023 අවුරුද්දේ තරඟවලට ඉදිරිපත් වෙච්ච අය ලියපු ප්‍රශ්න පත්‍රය. දහම් දැනුම තුන්වෙනි ශ්‍රේණිය. ඉතින් මෙන්න මේ විදිහට එක පැත්තකින් අයිනකින් තියෙනවා ඇගයීම් අංකය කියලා. ඇගයීම් අංකය. ඉතින් මේ ඇගයීම් අංකය දහම් පාසලෙන් ලැබෙනවා ඔයාලට. ඔයාලා ඉගෙන ගන්න දහම් පාසලේ ප්‍රධානාචාර්ය ස්වාමින් වහන්සේ හරි, එහෙම නැත්නම් තවත් වෙනත් ස්වාමින් වහන්සේ නමක් හරි, ප්‍රධානාචාර්යවරයෙක් හරි, ඒ කෙනා ඔබට අංකය ලබා දේවි. අන්න ඒ අංකේ තමයි මෙතන ලියන්නේ. නම හෝ දහම් පාසල ලියන්නේ නැහැ. කාලේ ලැබෙනවා පැයක්. පැයයි ලැබෙන්නේ. ඒ නිසා ඉක්මනින් ලියන්න වෙනවා. ඉතින් ඉක්මනින් අකුරු ලියන්න බැරි අයත් ඉන්නවනේ. ඒ නිසා ටිකක් ඉක්මනින් අකුරු ලියන්න පුරුදු වෙන්නත් වෙනවා. හොඳයි, අපි බලමු උපදෙස් මොනවද දීලා තියෙන්නේ කියලා. උපදෙස් ප්‍රශ්න පත්‍රයේ හොඳින් කියවා පිළිතුරු ලිවීම ආරම්භ කරන්න. ඉස්සෙල්ලාම ගත්ත ගමන්ම පිළිතුරු ලියන්න යන්නේ පදුවේ පුතේ හොඳට කියවන්න. ප්‍රශ්න පත්‍රයේ ටිකක් කියවන්න. හැබැයි ගොඩක් වෙලාව ගන්න එපා. අකුරු කියවන්නත් සමහර අයට ගොඩක් වෙලා යනවා. ගොඩක් වෙලා යනවා. ඒ නිසා කියවීමත් ටිකක් හුරු වෙන්නට වෙනවා. හොඳයි, දෙවැනියට කියනවා පිළිතුරු ලිවීමට පෙර කඩදාසිවල අදාළ ස්ථානයේ ඇගයීම් අංකය ලියන්න. අදාළ ස්ථානයේ මේ ප්‍රශ්න පත්‍රයේදී මෙතන ලියනවා. ඊළඟට ඔබට ලැබෙන කොළවල සමහර මේ ප්‍රශ්නවලට පිළිතුරු අපි වෙනමම කොළවල ලියන්න ඕනේ. ලියන කොළවලත් ඇගයීම් අංකය ලියන්න ඕන. තමාගේ නම හෝ දහම් පාසලේ නම නොලියන්න. ඒක වරදක්. එහෙම ලියන්න අවශ්‍ය නැහැ. ඔයාලට ලැබිලා තියෙන ඇගයීම් අංකය විතරයි ලියන්නට ඕන. ඊළඟට කියනවා පළමු වන කොටසේ සියලුම ප්‍රශ්නවලටත් දෙවන කොටසින් ඔබ කැමති ප්‍රශ්න හතරකටත් පිළිතුරු සපයන්න. පළවෙනි කොටසේ ප්‍රශ්න 20ක් තියෙනවා. 20වෙනි ප්‍රශ්නේ දක්වා. ඊට පස්සේ දෙවනි කොටසේ පළවෙනි ප්‍රශ්නේ, දෙවනි ප්‍රශ්නේ, තුන්වෙනි ප්‍රශ්නේ ඒ විදිහට තියෙනවා. ඒ ප්‍රශ්න වලින් හතරක් තෝරගන්න ඕන. හතරක් තෝරගන්න ඕන. ඒ විදිහට තමයි ප්‍රශ්න වලට පිළිතුරු ලියන්නට ඕන. හරි, අපි බලමු පුතේ
පළවෙනි කොටසේ තියෙන ප්‍රශ්න විස්සමනවද කියලා. පළවෙනි පහට බහුවර්ණ ප්‍රශ්න තියෙන්නේ. පිළිතුරු හතරක් දීලා තියෙනවා. නිවැරදි පිළිතුර තමයි තෝරන්නට තියෙන්නේ. ප්‍රශ්න පහ. ඊට පස්සේ තියෙනවා හිස් තැනක් දීලා තියෙනවා. ඒ හිස් තැනට අදාළ පිළිතුර ලියන්න ඕන. ඒ ප්‍රශ්නවලට ලකුණු 3 ගානේ ලැබෙනවා. අපි බලමු පළවෙනි ප්‍රශ්න ටික. පළවෙනියටම කියනවා 1 සිට 5 දක්වා අංක 1 ඉඳලා අංක 5 දක්වා මොකක්ද කරන්නට කියන්නේ? නිවැරදි පිළිතුර යටින් ඉරක් අඳින්න. මේ පිළිතුරු පහක් හතරක් තියෙනවා. ඒ පිළිතුරු හතරෙන් හරි පිළිතුර යටින් ඉරක් තමයි අඳින්න තියෙන්නේ. නිවැරදි පිළිතුරකට ලකුණු 2 බැගින් ලැබේ. ඉතින් ලකුණු 2ක් ලැබෙනවා. පළවෙනියටම තියෙන ප්‍රශ්නේ තමයි කපිලවස්තු නුවර පාලනය කරන ලද්දේ. කපිලවස්තු නුවර පාලනය කරන ලද රජතුමා කවුද කියලා තමයි අහන්නේ. ඉතින් මේ ගැන සඳහන් වෙනවා කොහෙද? දෙවැනි පිටුවේ. ඔයාලගේ පොතේ පෙළ පොතේ දෙවැනි පිටුවේ සඳහන් වෙනවා. කොහොමද සඳහන් වෙන්නේ? දෙවැනි පාඩමේ සඳහන් වෙන්නේ. දෙවැනි පාඩම් පුරාණ කාලයේ දඹදිව කපිලවස්තු නම් නුවරක් තිබුණා. එහි රජකම් කළේ සුද්ධෝදන නම් රජතුමායි. රජතුමාගේ බිසව මහා මායා දේවියයි. ඉතින් දෙවැනි පිටුවේ තමයි පුතේ මේ තොරතුර තියෙන්නේ. ඉතින් කවුද කපිලවස්තු? කපිලවස්තු කියලා කියන්නේ කිඹුල්වත් නුවරටම. කිඹුල්වත් නුවරටම කියන තවත් නමක් තමයි කපිලවස්තු කියලා කියන්නේ. ඉතින් මේ කපිලවස්තු නුවර බිම්බිසාර රජතුමාවත් අමිතෝදන රජතුමාවත් කොසල් රජතුමාවත් නොවේයි රජකම් කරන්නේ. කවුද පුතේ? රජකම් කරන්නේ සුද්ධෝදන මහරජතුමා. අපේ බෝධිසත්වයන් වහන්සේගේ පියතුමා තමයි රජකම් කළේ. පියතුමා තමයි රජකම් කළේ. ඉතින් සුද්ධෝදන මහරජතුමා. හොඳයි, සිදුහත් බෝසත්තුමා පැවිදි වූයේ නේරංජනා ගංතීරයේදීය, අනෝමා ගංතීරයේදීය, යමුනා ගංතීරයේදීය, අචිරවතී ගංතීරයේදීය. ගංතීරය කියලා කියන්නේ ගඟ ළඟ කියන එකනේ. ගංගා තීරය කියලා කියන්නේ. ඉතින් පස්වෙනි පිටුවේ මේ ගැන සඳහන් වෙනවා. මේ ගැන සඳහන් වෙනවා පස්වෙනි පිටුවේ. කොහොමද සඳහන් වෙන්නේ? අනෝමා ගන්තෙරදී පැවිදි වූ මහ බෝසතාණන් වහන්සේ අසල වූ අනුපිය නම් අඹ වනයේට වැඩියා. හතරවෙනි පාඩමේ පළවෙනියටම තියෙන වාක්‍යය තමයි මේ පිළිතුර තියෙන්නේ. සිදුහත් බෝසත්තුමා පැවිදි වූයේ නේරංජනා ගංතීරයේදී, අනෝමා ගංතීරයේදී, යමුනා ගංතීරයේදී, අචිරවතී ගංතීරයේදී කියලා. මොකක්ද පිළිතුර? අනෝමා නදී තීරයේදීය, අනෝමා ගංතීරයේදීය කියන එක තමයි හරි පිළිතුර. ඉතින් දැන් මෙතනදී මම පිළිතුරු කියලා දෙනවා. හැබැයි විභාගෙට ගියාම ඔයාලට එහෙම පිළිතුරු කියලා දෙන්න කෙනෙක් නැහැ. ඒ නිසා තනියම හොඳට කියවලා තමයි පිළිතුරු ලියන්න ඕන. ගෙපිලි වලින් පිඳුසිඟා යාම යනුවෙන් අදහස් කරන්නේ ගෙයක් හැර ගෙයක් පිඳුසිඟා යෑමයි, ගෙයින් ගෙට පිඳුසිඟා යෑමයි, ගෙවල් දෙක හැර ගෙයකට පිඳුසිඟා යෑමයි, ගෙවල් තුනක් හැර ගෙයකට පිඳුසිඟා යෑමයි කියලා. ඉතින් මේක සාමාන්‍ය දැනීම. සාමාන්‍ය දැනීම සඳහා තමයි මේ විදිහේ ප්‍රශ්නයක් ඉදිරිපත් කරලා තියෙන්නේ. ගෙයින් ගෙට පිඳුසිඟා යෑම, ගෙපිලි වලින් ගෙවල් වල පිළිවෙලින්. පළවෙනියට තියෙන ගෙදරට පින්ඳ පාති වඩිනවා. දැකලා තියෙනව නේද? හාමුදුරුවන් වහන්සේලා පාත්‍රයක් අරගෙන පින්ඳ පාති වඩිනවා, දානි ලබා ගන්න. අන්න ඒක තමයි මේ කියන්නේ. ගෙපිලි වලින් පළවෙනියට තියෙන ගෙදරට, ඊළඟට තියෙන ගෙදරට, ඊට පස්සේ තුන්වෙනියට තියෙන ගෙදරට, ඒ විදිහට තමයි පිඳුසිඟා වඩින්නේ. එහෙනම් මොකක්ද පිළිතුර? ගෙයක් හැර ගෙයක් පිඳුසිඟා යෑමයි කියන එක වැරදි.
ගෙයින් ගෙට පිඩු සිංගා යෑමයි කියන එක තමයි පිඩු සිංගා වැඩීමයි කියන එක තමයි පිළිතුර වෙන්නට ඕන. දැන් අපිට ලකුණු කීයද? ඒ තුනම ලකුණු කළාට පස්සේ අපිට ලකුණු දැන් හයක් ලැබිලා තියෙනවා. ඊළඟට හතරවෙනි ප්‍රශ්නේ, ධර්මරත්නයේ ඇති ගුණ සංඛ්‍යාව වන්නේ, ධර්මරත්නයේහි ඇති ගුණ සංඛ්‍යාව වන්නේ පහකි, හයකි, නවයකි, දහයකි. පහකි, හයකි, නවයකි, දහයකි කියලා කියනවා. මම නම් දන්නව පිළිතුර හයයි. ධර්මරත්නයේ ඇති ගුණ සංඛ්‍යාව හයයි. ඔයාලත් තේරුවේ හයවෙනි හයයි කියලා තියෙන පිළිතුරද? නැත්නම් වෙන පිළිතුරක්ද තේරුවේ? මොකක්ද තේරුවේ? ඔව්, හයකි කියන එක තමයි පිළිතුර වෙන්නේ. ඊළඟට දුකින් මිදීමේ මඟ සොයා යන සිදුහත් බෝසතුන් රජගහනුවරින් නික්ම ගියේ. රජගහනුවරින් ඊළඟට නික්මිලා ගියේ කොහෙටද? සත්‍ය සොයාගෙන යන දුකින් මිදීමේ මඟ සොයාගෙන වඩින බෝධිසත්වයන් වහන්සේ බුද්ධත්වයට පත්වෙන්නට කලින් දුකින් මිදීමේ මඟ සොයා යන සිදුහත් බෝසතුන් රජගහ නුවර බිම්බිසාර රජතුමා මුණගැහිලා, ඒ රජතුමා විසින් රාජ්‍යයෙන් භාගයක්, තමන්ගේ රජකමින් භාගයක් ලබා දෙන්නට තීරණය කරනවා. හැබැයි බෝධිසත්වයන් වහන්සේකට කැමති වුණේ නැහැ. එහෙම කැමති වෙන්නේ නැතිව ඊට පස්සේ බෝධිසත්වයන් වහන්සේ වෙනත් තැනකට ගමන් කරනවා. හතරවෙනි පාඩමේ පස්වෙනි පිටුවේ මේ ගැන තියෙනවා. කොහොමද තියෙන්නේ? දුකින් මිදීමේ මඟ සොයා යන බෝසත් තවුසානෝ රජගහ නුවරින් නික්ම විශාලා මහනුවරට පැමිණියා. පස්වෙනි පිටුවේ අවසානම ඡේදය තමයි තියෙන්නේ. පිළිතුර මොකක්ද? විශාලා මහනුවර. දැන් ලකුණු කීයද? මෙන්න මෙතන ලකුණු ලැබෙන විදිහත් දාලා තියෙනවා. කොහොමද ලකුණු ලැබෙන්නේ? ලකුණු දෙක වැඩි කිරීම පහ, ලකුණු 10ක් ලැබෙනවා. ඉතින් මේ විදිහට ලකුණු 10 ඉක්මනින්ම ගන්න නම් අනිවාර්යෙන්ම ඔයාලා හොඳට මේ පොත් කියවලා තියෙන්න ඕන. එතකොට ඉක්මනින් ඉක්මනින් හරි පිළිතුරුවල ඉරක් අඳින්න පුළුවන්. ඉරක් ගහලා ලකුණු කරන්න පුළුවන්. හොඳයි. අංක 6 සිට 10 දක්වා ප්‍රශ්නවල හිස් තැන් පුරවන්න. හිස් තැන් තියෙනවා. ඒ හිස් තැන් පුරවන්න ඕන. ඉතිපි සෝ යන ගාථාවෙහි පාඨයෙහි ඇති බුදු ගුණ සංඛ්‍යාව හිස්තැනක් බුදු ගුණ රාසිකියක්ද පුතේ? ඉතිපි සෝ භගවා කියන මේ පාඨේ, මේක ගාථාවක් නෙවෙයි, මේක පාඨයක්. මේකේ කීයක්ද තියෙන්නේ? බුදු ගුණ රාසි 9ක්. බුදු ගුණ රාසි තියෙනවා 9ක්. ඔන්න මම ඒකට පිළිතුර කිව්වා. 9. ඊළඟට සුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ යන ගාථාවෙහි ඇති සංඝ ගුණ සංඛ්‍යාව. එතනදීත් අහනවා ප්‍රශ්නයක්. ප්‍රශ්නට ලැබෙනවා පිළිතුරක් අපි ලබා දෙනවා. මොකක්ද පිළිතුර? 9ක්. බුදු ගුණ රාසි 9යි, දහම් ගුණ රාසි 6යි, සංගුණ රාසි 9යි. ඒ ඔක්කොම එකතු වුණාම කීයද? 24යි. 24ක් වෙනවා.
හරි. ඊළඟට අටවෙනි ප්‍රශ්නය සිදුහත් බෝසතුන්ට පළමුුවෙන්ම මුණ ගැසුනේ ගැසුන්නු තවසාල් ගැසුනේ හිස්තැනක්. ස්තැනක් තවසාය. සිදුහත් බෝසතුන් සතුන්ට පළමුුවෙන්ම මුණ ගැසුනේ තවසාය. මොන තවසාද? පිළිතුර මොකක්ද? පිළිතුර වෙන්නේ මොකක්ද? සිදුහත් බෝසතුන්ට පළමුුවෙන්ම මුණ ගැසුනේ තවසාය කියලා කියනවා. භග්ගව තවුසා. පිළිතුර තියෙන තැන කියන්නම් පස්වනි පිටුවෙම තමයි තිබෙන්නේ. එහි විසූ භග්ගව ආලාර කාලාම උද්දකරාම පුත්ත යන තවුසන්ගත ගොස් ඔවුන් සමීපයේ තවුදම් පිරුවා. අන්න එහෙමයි සඳහන් වෙන්නේ. මොකක්ද පිළිතුර? භග්ගව. ඉතින් මම මෙතනදී පිළිතුරු ලියන්නම්. හැබැයි ඊට පස්සේ අපි කතා කරනවා පිළිතුරු සාකච්ඡාවන්. එතකොට මම ලියන්නේ ඔයාලා ඉක්මනින්ම පිළිතුරු ටික ලියාගන්න පුළුවන් වෙන්නට ඉක්මනින් ලියන්න පුළුවන්. ඉතින් භග්ගව කියන ලකුණ කීයද ලැබෙන්නේ? 6 සිට 10 දක්වා ප්‍රශ්නවල හිස්තැන් පුරවන්න. නිවැරදි පිළිතුරකට ලකුණු 2 බැගින් ලැබෙන. දෙක බැගින් බුදුබව ලබා ගැනීමට බවුන් වඩන සිදුහත් බෝසතුන්ට කිරි පිඬු පූජා කළේ හිස්තැනක්. බවුන් වඩන මොකක්ද මේ බවුන් වඩනවා කියලා කියන්නේ? භාවනා කරන. භාවනා කරන්නේ මොකටද? බුද්ධත්වයට පත් වෙන්න. කවුද පූජා කරන්නේ? සුජාතා සිටු දේවිය. සුජාතා සිටු දේවිය. සුජාතා සිටු දේවියයි කියලා අපි හිස්තැන පුරවනවා. හිස්තැන සම්පූර්ණ කරනවා. ලකුණු 2ක් ලැබෙනවා. දැන් අපිට ලකුණු 18යි. තව ලකුණු 2ක් ගත්තම ලකුණු 20යි. සිදුහත් බෝසත්තුමාට කුසතන 8 මිට ලබා දෙන ලද්දේ හිස්තැනක් තියෙනවා. ඒ හිස්තැනට අපි පිළිතුරක් ලියන්න ඕන. කොහොමද අපි පිළිතුර ලියන්නේ? මොන බමුණද කුසතන මිටි 8 ලබා දුන්නේ? ඒ වතුරලානේ බෝධිසත්වයන් වහන්සේ වජ්‍රාසනයේ වැඩ ඉන්නේ. බෝධිසත්වයන් වහන්සේ බුද්ධත්වයට පත් වෙන්නට කලින් කොහොමද, කවුද බමුණා කියලා මතකද? මතක් කරලා බලන්න. හයවෙනි පිටුවේ මේක සඳහන් වෙලා තියෙනවා. හයවෙනි පිටුවේ කොහොමද තියෙන්නේ? ඔව්, බෝධිසත්වයන් වහන්සේට සොත්‍ය කියන බමුණා තමයි කුසතන මිටි 8 පූජා කරන්නේ. සොත්‍ය කියන බමුණා. සොත්‍ය නම් බමුණා. බමුණාගෙන් ලැබුණ කුසතන අට මිටි මිට අතුරා බෝධි මූලයේ අසුනක් පිළියෙල කරගත් උන්වහන්සේහි වැඩ සිටියේ බුදු බව ලබා මිස නැවත නොනැගිටිමි යන අදිටනින් යුතුවය කියලා සඳහන් වෙලා තියෙනවා හයවෙනි පිටුවේ. හයවෙනි පිටුවේ සොත්‍ය බමුණා. සොත්‍ය බමුණා. සොත්‍ය බමුණා.
ඒ විදිහට අපිට පිළිතුරු දෙන්න පුළුවන්. දැන් අපිට ලකුණු 20ක් අරගෙන තියෙනවා. අංක 11 සිට 15 දක්වා ප්‍රශ්නවලට කෙටි පිළිතුරු සපයන්න. නිවැරදි පිළිතුරකට ලකුණු 3 බැගින් ලැබේ. මෙතන සිට පිළිතුරු ලිවීම සඳහා සපයා තිබෙන කඩදාසි භාවිත කරන්න. එහෙමයි මේ උපදේශය දීලා තියෙන්නේ. මීට පස්සේ 11 වෙනි ප්‍රශ්නේ ඉඳලා මේ පිළිතුරු ලියනකොට ඔයාලට ලැබෙනවා කඩදාසි කොළ ලැබෙනවා. ඒ කොළවල තමයි පිළිතුරු ලියන්නට ඕන. බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත්වීමෙන් පසුව සති කීයක් බෝමැඩ අසල වැඩ සිටියාද? ඉතින් පිළිතුරු ලැබෙනවා 7 පිටුවෙන්. 7 පිටුවේ දහම් දෙසීම කියන පාඩමේ සඳහන් වෙනවා. බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත්වීමෙන් පසු සති 7ක්ම බෝමැඩ අසලම ගත කළා. පළමු සතියේදී තමන් අවබෝධ කරගත් ධර්මයේ මෙනෙහි කරමින් කල් ගත කළා. ඔය විදිහට සඳහන් වෙනවා. ඉතින් මොකක්ද කියන්නේ සති 7ක්? සති 7ක් කියලා අපි ලියන්නට ඕන. හැබැයි ඒ විදිහට ඉක්මනින් පිළිතුරු දෙන්න නම් මේවා ගොඩක් අපි කියවලා තියෙන්න ඕන. ආසාවෙන් කැමැත්තෙන් මේවා කියවන්න. අපේ බුදුහාමුදුරුවෝ ගැනනේ කියවන්නේ, අපි ඉගෙන ගන්න. ඒ නිසා ආසාවෙන් කැමැත්තෙන් කියවලා තියාගන්න. එතකොට ඔයාලට ලස්සනට කියවන්නත් පුරුදු වෙනවා. කියවන්න පුරුදු වෙනවා. ඔයාලා කියවන්න ගොඩක් දක්ෂය වෙනවා. එතකොට ඕනම එකක්, ඕනම දෙයක් කියවන්න පුළුවන්. ඉස්කෝලේ තියෙන පොත් ඒවත් කියවන්න පුළුවන්. හැම එකක්ම හොඳට කියවන්න පුළුවන් වුණාම පොතේ දුවේ ඉක්මනට අපිට ඉගෙන ගන්න පුළුවන්. අපිට කියව ගන්න බැරි වුණොත් එම එතනින් එහාට අපිට ඉගෙන ගන්න අමාරුයි. ඒ නිසා හොඳට අපිට ඉක්මනින් කියවන්න පුළුවන් වෙන්න ඕන. හරි, ඊළඟට මහා මායා දේවිය දුටු සිහිනය ලියන්න. මහා මායා දේවිය දුටු සිහිනය. ඉතින් මහා මායා දේවිය දුටු සිහිනය මම කියන්නම්, මම ලියන්නම්. ලස්සන සුදු ඇත් පැටවෙන්. ලස්සන සුදු ඇත් අපි දන්නවනේ හීනේ නේද? ඉතින් ඒක ලියන්න ඕන. ලස්සන සුදු පාට ඇත් පැටියෙක්. ඔයාලගේ වචන වලින් ඔයාලා ලියන්න. ඔයාලා පුංචි ළමයිනේ. ඉතින් පුංචි ළමයි නිසා ගොඩාක් ලොකු වචන දන්නේ නැහැනේ. ඒ නිසා ඔයාලට තේරෙන විදිහට ඔයාලට මේ ලියන්න පුළුවන් විදිහට පිළිතුර ලියන්න. ඔයාලට ලකුණු ලැබෙනවා. ඇත් පැටවෙක්. ලස්සන සුදු ඇත් පැටවෙක්. එහි තිබූ රිදී කන්දකින් පැහැගෙන ඇවිල්ලා බැහැගෙන ඇවිල්ලා තුන් වරක් කුංචනාද කරලා මොකක්ද මේ කුංචනාද කරනවා කියන්නේ? අලියා කෑ ගහන්නේ? ඇතා කෑ ගහන්නේ? අන්නේ શબ્දයට තමයි අලියා නෙවෙයි ඇතා શબ્ද කරන විදිහ තමයි කුංචනාද කියලා කියන්නේ. දේවියගේ කුසට ඇතුළු වුණා දැක්ක.
ඉතින් මේ විදිහට ඔයාලා ලියන්න ඕනේ නැහැ. ලස්සන සුදු ඇත් පැටවෙක් රිදී කන්දකින් බැහැගෙන ඇවිල්ලා තුන් වතාවක් කුංචනාද කරලා දේවීගේ කුසට ඇතුළු වුණා කියලා ලියන්න. සුදු ඇත් පැටියෙක් රිදී කන්දකින් බැහැගෙන ඇවිල්ලා තුන් වතාවක් කුංචනාද කරලා දේවීගේ කුසට ඇතුළු වුණා කියලා ලියන්න. දකුණු ඇලයෙන් කුසට ඇතුළු වුණා කියලා ලියන්න. සතර පෙර නිමිති අනුපිළිවෙලින් ලියන්න. සතර පෙර නිමිති. ඉතින් මේ සතර පෙර නිමිති නම් මේ අය දන්නවා. සතර පෙර නිමිති. මහල්ලෙක් මහල්ලෙක් ලෙඩෙක් මල මිනියක් මල සිරුරක් පැවිදිරුවක් ඒ විදිහට ලිව්වම ලකුණු ලැබෙනවා. හරි, 13කට ප්‍රශ්න 13කට අපි පිළිතුරු ලිව්වා. පස්වග තවුසන් නම් කරන්න. පස්වග තවුසන් නම් කරන්න. ඉතින් අනිවාර්යයෙන්ම පළවෙනි කොටසට අපි පිළිතුරු ලියන්න ඕන. ඒ කොටසේ ප්‍රශ්න 20ක් තියෙනවා. ඒ 20ෙන් 14 වෙනි ප්‍රශ්නේ තමයි අපි මේ ලියන්නේ. ලකුණු 3 ගානේ ලැබෙනවා. ප්‍රශ්න 5ක් තියෙනවා. එතන ලකුණු 15ක් ලැබෙනවා. දැනට අපි අරගෙන තියෙන්නේ ඔක්කොටම පිළිතුරු. හරිම පිළිතුරු ලිව්වත් ලකුණු 20යි. ඉතින් මෙතන ලකුණු 3 ගානේ ලැබෙන්නේ පස්වග තාපසවරු. ඉතින් මේ 5 දෙනාගේම නම් මතක තියාගන්න ඕන පුතේ. පාඩම් කරගන්න ඕන. අනිවාර්යයෙන් මේවා පාඩම් කරලා තියාගන්න. කොණ්ඩඤ්ඤ තාපසතුමා. වප්ප තාපසතුමා. බද්දිය තාපසතුමා. මහානාම තාපසතුමා. අස්සජි තාපසතුමා. අස්සජි තාපසතුමා. කොණ්ඩඤ්ඤ වප්ප බද්දිය මහානාම අස්සජි කියලා තාපසතුමා කියන වචනේත් අපි ලියමු. මොකද මේ අයනේ ඉස්සෙල්ලාම බුදුහාමුදුරුව දේශනා කරපු ධර්මයේ තේරුම් ගන්නට හැකියාව ලැබිච්ච තාපසවරු නේද? මේ තාපසවරු 5 දෙනා තමයි පළවෙනිම භික්ෂුන් වහන්සේලා බවට පත් වුණේ. පළවෙනිම භික්ෂුන් වහන්සේලා 5 දෙනා කොණ්ඩඤ්ඤ තාපසතුමා තමයි පළවෙනියටම පැවිදි වෙන්නේ බුදුහාමුදුරුව ගාව. ඊළඟට වප්ප මේ තාපසතුමා, බද්දිය තාපසතුමා, මහානාම තාපසතුමා, අස්සජි තාපසතුමා කියන තාපසවරු තමයි පළවෙනියටම පැවිදි වුණේ. පස්වග තවුසන් නම් කරන්නට කියලා කියනවා. කොණ්ඩඤ්ඤ වප්ප බද්දිය මහානාම අස්සජි කියන තාපසවරු 5 දෙනා. ඊළඟට ලෝකවාසීන්ගේ යහපත පිණිස බුදුරජාණන් වහන්සේ කොපමණ කාලයක් ධර්මයේ දේශනා කළෝද? කොපමණ කාලයක් බුදුරජාණන් වහන්සේ ධර්මයේ දේශනා කළෝද කියලා අහන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ ලෝ වැඩ පිණිසම යෙදෙව්වා. අවසාන වස් කාලයේ ගත කළේ බේලූ නම් ගමේ. ඒ වන විට බුදුරජාණන් වහන්සේගේ වයස අවුරුදු 80කි. ඒ 6 වෙනි පාඩමින් 9 වෙනි පිටුවේ තියෙන බුදුරජාණන් වහන්සේ අවුරුදු 45ක් මුළුල්ලේම ලෝකවාසීන්ගේ යහපත උදෙසා ධර්මයේ දේශනා කළා කියලා. අවුරුදු 45ක් අවුරුදු 45ක්
අවුරුදු කියන් ලා ලියන්නේ නැතිව ඔබට පුළුවන් ඔයාලට පුළුවන් 45ක් කියලා ලියන්නත් පුළුවන්. ධර්මයේ දේශනා කළෝද කොපමණ කාලයක් ධර්මයේ දේශනා කළෝද වසර 45ක් කියලා ලියන්න පුළුවන්. අවුරුදු 45ක් කියලා ලියන්නත් පුළුවන්. 45 අවුරුද්දක් කියලා ලියන්නත් පුළුවන්. ඒ විදිහට. හොඳයි. ඉතින් අපි ලකුණු 35ක් අරගන්නට පුළුවන් වෙන විදිහට පළවෙනි කොටසේ ප්‍රශ්න 15කට පිළිතුරු ලිව්වා. ඊළඟට පහත සඳහන් පාඨය කියවා 16 සිට 20 දක්වා සා ඇති ප්‍රශ්නවලට පිළිතුරු සපයන්න. ඉතින් මම ඔයාලට කිව්වා වේගෙන් ඉක්මනින් කියවන්න පුරුදු වෙන එකත් වැදගත් කියලා. ඉතින් එහෙම නැත්නම් මේ වගේ කොටස් දුන්නම පුතේ ඔයාලට කියවලා ඉක්මනින් කියවලා ඒවට පිළිතුරු ලියන්න බැරි වෙනවා නේද? ඒ නිසා අනිවාර්යයෙන්ම ඉක්මනින් කියවන්න පුරුදු වෙන්න. අවසාන වස් කාලයේ ගත කළේ වේලුව නම් ගමේය. ඒ වන විට බුදුරජාණන් වහන්සේගේ වයස අවුරුදු 80කි. එම ගමේදී උන්වහන්සේ රෝගාතුර වූහ. චුන්ද කර්මාර පුත්‍රයා විසින් පිළිගන්වන ලද විශේෂ දානය වැළඳු උන්වහන්සේ මල්ල රජදරුවන්ගේ උපවර්තන නම් සල්ලුයනට වැඩම කළහ. එහිදී ආනන්ද තෙරණුවන් ලවා සල්ගස් දෙකක් අතර ආසනයක් පිළියෙල කරවාගෙන උතුරට හිසලා සැතපුනහ. ඔන්න එක වතාවයි මම කිව්වේ. පොතේ තියෙන කොටසක් තමයි මේ අරගෙන තියෙන්නේ. ඒ විදිහේ කොටසක් තියෙනවා. ඒ විදිහේ කොටසක් දීලා ඒ කොටස කියවලා ඒක තේරුම් අරගෙන අහන ප්‍රශ්න වලට පිළිතුරු ලියන්නට හැකියාවක් තියෙනවද කියලා බලනවා ගහම් දෙන ප්‍රශ්න පත්‍රයේදී. ඒ නිසා අනිවාර්යයෙන්ම හොඳට කියවන්නත් පුරුදු වෙලා ඉන්න. හරි, පළවෙනියට මහන ප්‍රශ්නයේ ලකුණු නිවැරදි පිළිතුරකට ලකුණු 1කි. ලකුණු 1 ගානේ තමයි ලැබෙන්නේ. මේක කොහොම කියවන්න ඕන කියලා ඒක තේරුම් අරගෙන අපි පිළිතුරු ලියනවා. බුදුරජාණන් වහන්සේ අවසාන වස් කාලයේ ගත කළේ කිනම් ගමකද? අවසාන වස් කාලයේ ගත කළේ බේලුව නම් ගමේය. ඔන්න පිළිතුරු තියෙනවා මෙතනම. බේලුව නම් ගමේය කියලා. කුමන ගමකද කියලා අහනවා බේලුව නම් ගමේය. ඉතින් ඒක ලේසි ප්‍රශ්නයක්. මොකද උඩ තියෙන ඒවා කියවගත්තම උඩ තියෙන මේ විස්තරය කියවගත්තම එතන අහන ප්‍රශ්න ඔක්කොටම පිළිතුරු තියෙනවා. ඒ වන විට උන්වහන්සේගේ වයස කීයද? ඔන්න බලමු. ඒ වන විට උන්වහන්සේගේ වයස අවුරුදු 80කි. වයස අවුරුදු 80කි කියලා කියනවා. අවුරුදු 80යි. ඊළඟට උන්වහන්සේට අවසාන දානය පිළිගන්වන ලද්දේ කවුරුන් විසින්ද? උන්වහන්සේට අවසන් දානය පිරිනමන ලද්දේ පිළිගන්වන ලද්දේ කවුරුන් විසින්ද? උඩම තියෙනවා පිළිතුරු. එම ගමේදී උන්වහන්සේ රෝගාතුර වූහ. චුන්ද කර්මාර පුත්‍රයා විසින් පිළිගන්වන ලද විශේෂ දානය වැළඳු උන්වහන්සේ මල්ල රජදරුවන්ගේ උපවත්තන නම් සල්ලුයනට වැඩම කළහ. එහිදී ආනන්ද තෙරණුවන් ලවා සල්ගස් දෙකක් අතර ආසනයක් පිළියෙල කරවාගෙන උතුරට හිසලා සැතපුනහ. මෙතන කෙලින්ම කියන්නේ නැහැ අවසන් දානේ කියන කතාව. හැබැයි අවසන් දානය පිරිනමපු කෙනා ගැන සඳහන් කරනවා. මේ පිරිනවන් පාණ්ඩ තමයි සැතපෙන්නේ. උතුරට හිසලා ආනන්ද හාමුදුරුව පිළියෙල කරපු මල්ල රජදරුවන්ගේ උපවර්තන කියන සල්ලුයනේ වැඩ සිටින්නේ. ඉතින් චුන්ද කර්මාර පුත්‍රයා තමයි අවසන් වතාවට දානය පිරිනමන්නේ. උන්වහන්සේ පිරිනවන් පෑම සඳහා වැඩම කළ උපවර්තන නම් සල්ලුයන අයත් ඔයේ කවුරුන් හටද? ආනන්ද තෙරණුවන් ලවා සල්ගස් දෙකක් අතර ආසනයක් පිළියෙල කරවාගෙන උතුරට හිසලා සැතපුනහ. මල් මෙතන කියනවා ඊට උඩින් බලන්න. පිළිගන්වන ලද විශේෂ දානයේ වැළඳු උන්වහන්සේ මල්ල රජදරුවන්ගේ උපවර්තන නම් සල්ලුයනට වැඩම කළහ. මල්ල රජදරුවන්ගේ උපවර්තන සල්ලුයන. මල්ල රජදරුවන්ට තමයි අයිති වෙන්නේ. මල්ල රටේ හිටපු ලිච්ඡවීන්ට. එහෙනම් පිළිතුර මොකක්ද ලියන්න ඕන? මල්ල රජදරුවන්ට කියලා. උන්වහන්සේ පිරිනිවන් පෑමට සැතපුනේ කිනම් දිසාවට හිසලාද? බලන්න පුතේ, මේ අහලා තියෙන ප්‍රශ්න ඔක්කොම මේ පාඩම්වල තියෙන ප්‍රශ්න. මේ පාඩම්වල තියෙන තොරතුරු. උතුරට හිසලා
උතුරට හිසලා තමයි පිරිනිවන් පෑම සඳහා බුදුරජාණන් වහන්සේ උපවර්තන සල්ලුවේදී පිරිනිවන් මංචකයේ සැතපී වදාළේ. උතුරට හිසලා. ඉතින් එක ලකුණ ගානේ ලකුණු පහක් ලැබෙනවා. දැන් අපිට ලකුණු 40යි. පළවෙනි කොටසට ලකුණු 40ක් ලැබෙනවා පුතේ. හරි, ඊළඟට අපි දෙවනි කොටස බලමු. දෙවනි කොටස. අපිට පැයයි තියෙන්නේ. දැන් විනාඩි 35ක් අපි පිළිතුරු ලියලා තියෙනවා. ඉතින් ඔයාලට ඊටත් වඩා වෙලා යන්න පුළුවන්. සමහර විට ඒ තරම් වෙලා යන්නේ නැති වෙන්නත් පුළුවන්. තනියම මනින්ව කියවලා පිළිතුරු ලියාගෙන යන්නත් පුළුවන්. හරි. පළවෙනි කොටස, දෙවනි කොටස. ඔබ කැමති ප්‍රශ්න 4කට පමණක් පිළිතුරු ලියන්න. ලකුණු 15ක් එක ප්‍රශ්නයකට ලැබෙනවා. එක ප්‍රශ්නයක් කියලා කියන්නේ පුතේ මේ රෝම ඉලක්කම් 1, රෝම ඉලක්කම් 2, මේවට රෝම ඉලක්කම්නේ කියන්නේ. රෝම ඉලක්කම් කියලා කියන්නේ මේ විදිහට ලියන ඉලක්කම්. මම ඉලක්කම් ගැන මෙතනදී කියලා දෙන්නේ නැහැ. ඉතින් මෙතන මේ දෙකම තමයි එක ප්‍රශ්නයක් වෙන්නේ. මේ එක ප්‍රශ්නයක්. එක් පළවෙනි ප්‍රශ්නේ. මේ දෙවෙනි ප්‍රශ්නේ. හැබැයි මේ පළවෙනි ප්‍රශ්නෙට කොටස් දෙකක් තියෙනවා. රෝම ඉලක්කම් 1, රෝම ඉලක්කම් 2 කියලා. ඒ දෙකට ලකුණු 7 ප්‍රශ්නෙකුත් 8 ප්‍රශ්නෙකුත් විදිහට තමයි ප්‍රශ්න ඉදිරිපත් වෙලා තියෙන්නේ. පළවෙනියට කියනවා න භජේ පාපකේ මිත්තේ න භජේ පුරිසාදමේ න භජේ පාප න භජේ පාපකේ මිත්තේ න භජේ පුරිසාදමේ න බජේ පාපකේ මිත්තේ න බජේ පුරිසාතමේ න බජේ පුරිසාතමේ බජේත මිත්තේ කල්යානේ බජේත පුරිසුත්තමේ බජේත මිත්තේ කල්යානේ මේ විදිහට ගාථාවක් ලියද්දි උඩ පදේ දීලා තියෙන නිසා අනිත් පද තුන විතරක් ලිව්වත් ඔයාලට කාලේ මදි නම් එහෙම ලිව්වත් ලකුණු ලැබෙනවා. මොකද පද තුනයි ඔයාලා ලියන්න ඕන. න භජේ පාපකේ මිත්තේ න භජේ පුරිසාධමේ භජේත මිත්තේ කල්යාණේ භජේත මිත්තේ කල්යාණේ භජේත පුරිසුත්තමේ භජේත පුරිසුත්තමේ භජේත පුරිසුත්තමේ ඉතින් එහෙම ලියන්න ඕන. මේ අකුරුත් බලාගන්න, නිවැරදි විදිහට ලියන්න පුතේ. අනිවාර්යයෙන්ම ඔයාලා පොඩි කාලේ ඉඳලම හරි විදිහට වචන ලියන්න ඉගෙන ගන්න. පාලි භාෂාව ඉගෙන ගන්නකොට, මේ ගාථා ඉගෙන ගන්නකොට ඒවා හරි විදිහටම ලියන්නත් ඉගෙන ගන්න. හරි විදිහටම කියන්නත් ඉගෙන ගන්න. න භජේ පාපකේ මිත්තේ න භජේ පුරිසාධමේ භජේත මිත්තේ කල්යාණේ භජේත පුරිසුත්තමේ. ඉතින් පළවෙනියට තිබිච්ච ප්‍රශ්නේ හින්දා තමයි කතා කළේ. ඔයාලට ඕන නම් ඒ වගේ ප්‍රශ්නයක් නැතිව වෙන ප්‍රශ්න හතරක් තෝරගන්නත් පුළුවන්. ප්‍රශ්න තියෙනවා පහක්. ප්‍රශ්න පහෙන් හැබැයි හතරක් තෝරගන්න ඕන. ඒ නිසා ටිකක් විතර අමාරු වෙන්න පුළුවන් ප්‍රශ්නයක් තෝරගනිද්දී. මොකක්ද ඒ ගාථාවේ තේරුම? පවිතු මිතුරන් පවිතු මිතුරන් ඇසුරු කරන්න එපා. එපා. පවිතු මිතුරන් ඇසුරු කරන්න එපා. න භජේ පුරිසාදමේ. න භජේ පුරිසාදමේ. පවිතු මිතුරන් පව් කරන මිතුරන්. පවිතු මිතුරන් කියලා කිව්වේ පව් කරන මිතුරන්. පව් කරන මිතුරන් ඇසුරු කරන්න එපා.
ගුණනුවනින් අඩු අය ඇසුරු කරන්න එපා. ඇසුරු කරන්න එපා. යහපත් හොඳ යහපත් මිතුරන් ඇසුරු කරන්න. උතුම් මිතුරන් ඇසුරු කරන්න. උතුම් මිතුරන් කියන්නේ උතුම් ගුණධර්ම තියෙන හොඳ ගොඩක්ම හොඳ දේවල් කරන. උතුම් මිතුරන් ඇසුරු කරන්න. ඉතින් පුතේ ඔයාලට මේ විදිහටම ලියන්න බැරි වෙන්න පුළුවන් මේ අදහස ලියන්න. පවිටු මිතුරන් ඇසුරු කරන්න එපා. ගුණනුවණින් අඩු මිතුරන් ඇසුරු කරන්න එපා. යහපත් මිතුරන් ඇසුරු කරන්න. උතුම් මිතුරන් ඇසුරු කරන්න කියලා ලියන්න. ඉතින් ලකුණු 8ක් ලැබෙනවා පිළිතුර ලියනවාට. ගාථාව සම්පූර්ණ කරලා ලියනවාට ලකුණු 7ක් ලැබෙනවා. ඉතින් ලකුණු 15ක් ඒ විදිහට ලැබෙනවා. ඊළඟට මිහිඳු මහරහතන් වහන්සේගේ දෙමව්පියන්ගේ නම් ලියන්න. මිහිඳු මහරහතන් වහන්සේගේ දෙමව්පියන්ගේ නම්. ඉතින් දෙවනි ප්‍රශ්නේ ටිකක් වෙනස්. කොහොමද තියෙන්නේ? රෝම ඉලක්කම් 3ක් තියෙනවා. මිහිඳු මහරහතන් වහන්සේගේ දෙමව්පියන්ගේ නම් ලියන්න. එතන පොඩි ප්‍රශ්නයක්, පොඩි පිළිතුරක් තමයි ලියන්නට තියෙන්නේ. මොනවද නම්? මිහිඳු මහරහතන් වහන්සේ ගැන ධර්මාශෝක රජතුමා ගැන සඳහන් වෙනවා. හරි, මිහිඳු මහරහතන් වහන්සේගේ දෙමව්පියන්ගේ නම් ලියන්නට කියලා කියන්නේ. ඔයාලට මේ නම් ලියන්නට පුළුවන්. ධර්මාශෝක රජතුමා මිහිඳු හාමුදුරුවන්ගේ දෙමව්පියෝ. ධර්මාශෝක රජතුමා ධර්මාශෝක රජතුමා ඊළඟට දේවි බිසව. දේවි බිසවටම තමයි කියන්නේ විදිසා දේවි කියලා. විදිසාවේ දේවිය නිසා විදිසා දේවි කියලත් කියනවා. විදිසා දේවිය කියලත් කියනවා. ඉතින් දේවි බිසව, විදිසා දේවිය ඒ නම් පාවිච්චි කරනවා. උන්වහන්සේ පැවිදිවන විට වයස කෝපමණද? මිහිඳු මහරහතන් වහන්සේ පැවිදි වෙන විට වයස කොපමණද කියලයි අහන්නේ. අවුරුදු 20 තමයි පැවිදි වෙලා තියෙන්නේ. වසර 20. එහෙම නැත්නම් ඔයාලට පුතේ ලියන්න පුළුවන් 20 කියලා. වයස අවුරුදු 20 කියලා. නැත්නම් 20 කියලා ඒ විදිහට ලියන්නත් පුළුවන්. ඉලක්කමින් ලියන්නත් පුළුවන් අවුරුදු 20 කියන එක. අවුරුදු 20, වසර 20, 20 ඒ විදිහට ලියන්න පුළුවන්. එහෙම ලිව්වම ලකුණු ලැබෙනවා. හරි, ඊළඟට ඉක්මනින්ම බලමු අපි 3 රෝම ඉලක්කමේ තියෙන ප්‍රශ්නේ. උන්වහන්සේගෙන් මෙරටට සිදු වූ සේවා පිළිබඳ වාක්‍ය 6ක් ලියන්න. වාක්‍ය 6ක් ලියන්න කියලා කියන්නේ.
බුදු දහම හැඟෙන ඒම හයක් ලියන්නට කියන්නේ ලකුණු 12ක් ලැබෙනවා පුතේ. හයක් තමයි ලියන්න ඕන ලකුණු 12ක් ලැබෙනවා එකකට ලකුණු 2 ගානේ. මොනවද ආයෙ අපිට ලියන්න පුළුවන්? දාසයවෙනි පාඩමේ මේ ගැන ගොඩක් විස්තර තියෙනවා. දාසයවෙනි පාඩම ලක්දිවට පෑයූ පොසොන් සඳ කියන පාඩමේ. බුදු දහම රැගෙනේම බුදු දහම ව්‍යාප්ත කිරීම, බුදු දහම පැතිරවීම, ඊට පස්සේ මොනවද? ඊළඟට බුදු දහම දේශනා කිරීම. බුදු දහම දේශනා කිරීම කියලා ඔයාලට මතක් වෙන්නේ නැති වෙයි. බණ දේශනා කිරීම කියලා ඔයාලා ලියන්න. පන්සල් හැදීම. මහාන කිරීම. මේ ගිහි අයව මහාන කරනවා. ඔයාලා වගේ පුංචි දරුවන්ව මහාන කරනවා. මහාන කරලා උගන්වනවා. උගන්වලා ලොකු හාමුදුරුවරු බවට පත් කරනවා. බෝධීන් වහන්සේ වැඩම කරවීම. බෝධීන් වහන්සේ වැඩම කරවාගෙන එන්නේ සංඝමිත්තා තෙරණින් වහන්සේ. හැබැයි මිහිඳු හාමුදුරුව තමයි උපදෙස් දෙන්නේ. ඒ වගේ කරුණු 6ක් ලියන්න පුළුවන් පුතේ. එතකොට ඔයාලට ලකුණු 12ක් ලැබෙනවා. බුදු දහම රැගෙනීම, බුදු දහම පැතිරවීම, බුදු දහම දේශනා කිරීම, පන්සල් හැදීම, මහාන කිරීම, බෝධීන් වහන්සේ වැඩම කරවීම, ඒ වගේ පිළිතුරු. ඊළඟට 3 ප්‍රශ්නේ. රෝම ඉලක්කම් 3ක් තියෙනවා. දෙවන පෑතිස් රජතුමා විසින් කරන ලද සිද්ධස්ථාන 4ක් ලියන්න. දේවානම් පියතිස්ස රජතුමා මිහිඳු හාමුදුරුව වැඩම කරනකොට දේවානම් පියතිස්ස මහරජතුමා තමයි ලංකාවේ හිටියේ. මිහිඳු හාමුදුරුව වටිනකොට ලංකාවේ රජකම් කළේ. දෙවන පෑතිස් රජතුමා විසින් කරවන ලද සිද්ධස්ථාන 4ක් ලියන්නට කියලා කියන්නේ මහමෙවුනා උයන. මහමෙවුනා උයන කවුද හදන්නේ? භික්ෂුන් වහන්සේලාට, ස්වාමින් වහන්සේලාට වැඩ ඉන්නට පුළුවන් තැනක් විදිහට හදන්නේ කවුද? 17 පාඩමේ මේ ගැන තියෙනවා පුතේ. බලන්න පුළුවන් ඔයාලට අවශ්‍ය නම්.
මහම වුණා උයන ඉදි කිරීම මහා විහාරය ඉදි කිරීම ථූපාරාමය පළවෙනිම ආරාමි මිහිඳු හාමුදුරුව වැඩියට පස්සේ හදපු ඉදි කිරීම ථූපාරාමය ඉදි කිරීම හතරක් තමයි ලියන්න කියන්නේ. ශ්‍රී මහබෝධින් වහන්සේ රෝපණය කිරීම. රෝපණය කිරීම. ඒ විදිහට පිළිතුරු ලියන්න පුළුවන්. හරි, ලකුණු හතරක් ලැබෙනවා. දෙවන පෑතිස් රජතුමා විසින් මෙරට බුදු සසුනේ දියුණුවට සිදු කරන ලද සේවාවන් තුනක් ලියන්න. ලකුණු ලැබෙන්නේ හයක්. මෙතන සේවාවන් තුනක් තමයි ලියන්නට කියන්නේ. මොනවද? වෙහෙර විහාරය ඉදි කිරීම, ඉදි කිරීම. බුදු දහම ව්‍යාප්ත කිරීමට උදව් කිරීම. වෙහෙර විහාරයේ ඉදි කිරීම, බුදු දහම ව්‍යාප්ත කිරීමට උදව් කිරීම, ඊළඟට බෝධීන් වහන්සේ වැඩම කරවීමට අනුග්‍රහය දැක්වීම. අනුග්‍රහය දැක්වීම, බෝධීන් වහන්සේ වැඩම කරවීම කියලා ලියමුකෝ අපි. ඔයාලට මතක තියාගන්න අමාරු වෙන හින්දා බෝධීන් වහන්සේ වැඩම කරවීම. ඊළඟට පින් මද පුතුන් සියයක් ලදුවත් නිසරු යන කවිය සම්පූර්ණ කරන්න ලකුණු පහක් ලැබෙනවා. පින් මද පුතුන් සියයක් ලදුවත් නිසරු ගුණ නැන බෙලෙන් යුතු පුතුමේ හිතාගරු. එකපුන් සඳින් දුරුවෙයි ලොව ඝන අඳුරු නිකතරු රැසින් එලසට නොම වේ යුතුය. පින් මද පුතුන් සියයක් ලදුවත් නිසරු පින් නැති දරුවෝ සිය දෙනෙක් හිටියත් වැඩක් නැහැ. ගුණවත්කමින් නැනවත්කමින් ගුණ නැන බෙලෙන් යුතු පුතුමය ඉතා ගරු. එකපුන් සඳින් එක
එක පුන් සඳින් දුරුවෙයි ලොව. ලොව ගනාඳුරු ගන අඳුරු නෙකතරු රැසින් එලෙසට නොම වේය තුරු නෙකතරු රැසින් එලෙසට නොම වේය තුරු. ඉතින් ඒවා පාඩම් කරලා තමයි තියෙන්නට ඕන. ඊළඟට 15 වන පාඩම විවේකයේ ගත කරමු. මෙලෙසට යන්නයි එම පාඩමේ ඇතුළත් කී පෙළින් කී දෙකක් ලියන්න. 15 වෙනි පාඩමේ ගී දෙකක් ලියන්නට කියන්නේ. ඉතින් පුතේ අපි ඊට කලින් කියපු කවිය තියෙන 16 වෙනි පාඩමේ. 15 වෙනි පාඩමේ තියෙනවා කවි කිහිපයක්ම තියෙනවා. කවි ගොඩක් තියෙනවා පාඩමේ. අපට නියමිත වැඩ හොඳින් නිමවීමෙන් පසු හිමි වන විවේකය තවත් හොඳ වැඩකටම යොදවමු. බුදු සමිඳු පිදුමට නිවස සහ එහි වටපිට ලස්සන කිරීමට වවමු මල් ඉඩ ලැබුණු හැම විට. ඉතින් ඒ ගීවලින් තමයි ලියන්නට කියන්නේ. 15 වන පාඩමේ විවේකී ගත කරමු මෙලෙසට යන්නයි එම පාඩමේ ඇතුළත් ගී පෙළින් ගී දෙකක් ලියන්න කියලා කියන්නේ. ඉතින් ඔයාලට ඒ ගී දෙකක් ලියන්න පුළුවන්. පුතේ මේ විවේකයෙන් ඔයාලා ඉන්නකොට ලස්සනට හයියෙන් මේ කවි කියන්න. එතකොට ඔයාලට මේ කවි ලියන්න පුළුවන්. අපට නියමිත වැඩ අපි කොහොමද කරන්නට ඕන කියලා ලස්සනට ඒ කවි වලින් කියලා තියෙනවා ඔයාලට තේරෙන විදිහට. මවට වඳින ගාතාව නිවැරදිව ලියන්න. දස මාසේ උරේකත්වා පෝසේසි පෝසේසි බුද්ධි කාරණං ආයුදීගන් වස්ස සතන් මාතුපාදන් නමාමහං නමාමහං ඒ විදිහට ලියන්න ඕන. දස මාසේ උරේකත්වා පෝසේසි බුද්ධි කාරණා ආයුදීගං වස්ස සතන් මව්පියන්ට සැලකූ ගිරවා 24 වෙනි පාඩමේ ඔයාලා ඉගෙන ගන්නවා. ඉතින් එතනදී ඒ පාඩමේදී ඔයාලා අම්මට වඳින ගාථාවත් ඉගෙන ගන්න ඕන. ඉගෙනගෙන තියෙන්න ඕන. හරි. ඊළඟට 5 වෙනි ප්‍රශ්නය. කුමාර කාශ්‍යප හිමියන්ගෙන් බණ අසා පැහැදීමටපත් වුණු රජතුමාගේ නම කුමක්ද? කුමාර කාශ්‍යප කුමාර කාශ්‍යප රජතුමාගෙන් බණ අහලා
කුමාරකාශ්‍යප හිමියන්ගෙන් හාමුදුරුවන්ගෙන් බණ අහලා රජ කෙනෙක් පත්වෙනවා ධර්ම අවබෝධයට පැහැදීමට. කවුද පායාසි රජතුමා? පායාසි රජතුමා එකලත්තයි ලැබෙන්නේ. ඊළඟට කුමාරකාශ්‍යප හිමියන්ට ලැබුණු අගතනතුර කුමක්ද? කුමාරකාශ්‍යප මහරහතන් වහන්සේට ලැබුණු තනතුර. විසිතුරු ලෙස දහම් දෙසන භික්ෂුන් ඒ කියන්නේ හරිම ලස්සනට ධර්මයේ බණ කියන්න පුළුවන්. දහම් දෙසන විසිතුරු ලෙස දහම් භික්ෂූන් වහන්සේලා අතර හිමිවරු කියලා මම ලියන්න අතර අගතනතුර හිමිවරු අතර අගතනතුර තමයි ලැබුණේ. ලස්සනටම බණ කියන ස්වාමීන් වහන්සේලා අතර ප්‍රධාන වුණේ කුමාරකාශ්‍යප තෙරුන් වහන්සේ. ඔබේ පෙළපොතේ 13 පාඩමේ සඳහන් කරුණු ඇසුරෙන් කුමාරකාශ්‍යප හිමියන් පිළිබඳව වාක්‍ය 6ක් ලියන්න. මොනවද අපිට කියන්නට පුළුවන් කරුණු? මොනවද? ඔබේ පෙළපොතේ 13 පාඩමේ කුමාරකාශ්‍යප තෙරුන් වහන්සේ ගැන සඳහන් වෙන විසිතුරු ලෙස දහම් දෙසූ පොඩි හාමුදුරුවෝ කියන පාඩම. ඉතින් මොනවද අපිට කියන්නට පුළුවන්? ඔබේ පෙළපොතේ 13 පාඩමේ වාක්‍ය 6ක් ලියන්න. ඇසුරෙන් 13 පාඩමේ සඳහන් කරුණු ඇසුරෙන් කුමාරකාශ්‍යප හිමියන් පිළිබඳව වාක්‍ය 6ක් ලියන්න. කොහොමද අපිට කියන්නට පුළුවන් 23 පිටුවේ මේ ගැන තියෙනවා? කෙලි දෙලින් කල් ගත කළා, මටත් මහන වෙන්න ඕනෑ කියලා කියනවා, ඊට පස්සේ මහන වෙනවා. මොනවද කියන්නට තියෙන්නේ? කුමාරකාශ්‍යප හිමියන් පිළිබඳ වාක්‍ය 6ක් ලියන්න. කුඩා කාලේ සෙල්ලම් කරමින් සිටියා. පුතේ, ඔයාලා පුංචි ළමයි නිසා පුංචි පිළිතුරු ලිව්වට ගැටලුවක් නැහැ. ඔයාලට ගොඩක් ලොකු වාක්‍ය ලියන්න බැහැ. මහන වෙන්න හිතුණා. මහන වෙන්න සිතුණා. ඊළඟට පාඩමේම තියෙනවනේ. කොහොමද තියෙන්නේ? එහෙනම් මටත් මහන වෙන්න ඕන කියලා කිව්වා. මටත්
ඕන කියලා. මහන වෙන්න හිතුනාම් මටත් මහන වෙන්න ඕන කියලා කිව්වා. බුදුබණ ඉගෙන ගත්තා. ලස්සනට බණ කිව්වා. බණ දේශනා කළා. පායා රජතුමාට බණ දේශනා කළා. රජතුමාටත් ධර්මයේ දේශනා කළා. ඒ විදිහට පොඩි පිළිතුරු තමයි ලියන්න ඕන. ගොඩක් ලොකු පිළිතුරු ඔයාලගෙන් බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඒ නිසා ඔයාලා පොඩි ඔයාලට පුළුවන් විදිහේ පිළිතුරු ලියන්න. හරි, ඒ අපි කතා කළේ තුන ශ්‍රේණියේ දහම් දැනුම ප්‍රශ්න පත්‍රයේ තමයි අපි කතා කළේ 2023 අවුරුද්දේ. ඉතින් ඒ විදිහේ පිළිතුරු ලියන්නට පුළුවන්. ඔයාලා අනිවාර්යම දුවේ පුතේ පොත හොඳට කියවන්න. කීප වතාවක්ම හොඳට පොත කියවන්න. කියවලා ඒ තේරුම් ගන්නට ඕන තැන්වල තේරුම් ගන්න. ඊළඟට අනිවාර්යම ඉක්මනින් කියවන්න පුරුදු වෙන්න සහ ඉක්මනින් ලියන්නත් පුරුදු වෙන්න. එතකොට ඔයාලට ලකුණු ගන්න පුළුවන් අපි මේ කතා කළේ ප්‍රශ්න ඔක්කොම. ඒ ඔක්කොම කියලා කිව්ව හැබැයි එක ප්‍රශ්නය අයින් කරන්න වෙන්නේ. අනිත් ඔක්කොම ප්‍රශ්නවලට ඔයාලා ඉක්මනින් පිළිතුරු ලියන්න වෙනවා. ටිකක් ප්‍රශ්න වැඩිපුර තියෙන හින්දා ඉක්මනින්ම ලියන්න පුළුවන් වෙන්නට ඔයාලා ඉක්මනින් ලියන හැකියාවත් ඇති කරගන්න. හොඳයි, එහෙම නම් දුවේ පුතේ ඔයාලට තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා. තවත් අපි මේ වගේම සාකච්ඡාවක් ඔයාලා වෙනුවෙන් සිදු කරන්නට බලාපොරොත්තු වෙනවා. හොඳයි, තෙරුවන් සරණයි.